සියලු දෙනාටම සුබ දවසක්. මං හිතන්නේ අලුත්ම පාඩමක් ගෙනාවේ. මං හිතන්නේ ලීඩ් ගිටාර් වාදනය කරන කට්ටියට මේක ගොඩක් වැදගත් වෙයි, ගොඩක්ම ආධුනිකයට. මොකද ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ලීඩ් ගිටාර් පාටයක් කොහොමද මේ, يعني අපි දන්නේ නැහැ, ස්කේල් එක දන්නේ නැහැ, යන නෝට්ස් දන්නේ නැහැ. ඒත් කොහොමද මේක මේ අහලි ඉවරලා ගිටාර් එකෙන් වාදනය කරන්න කියලා. ඉතින් මං හිතනවා මං අද කියලා දෙන්න යන ක්‍රමේ වාට ගොඩක් වැදගත් වෙයි. මොකද මම ලෙසන්ස් මං හිතන්නේ 300 ගානක් විතර දාලා තිනවා YouTube එකට. ඉතින් හැම එකටම පාවිච්චි කරේ අද ඔයාලට කියලා දෙන්න යන මෙතඩ් එක. ඉතින් මේ වීඩියෝ එක මුලින් ඉඳලා බලලා ඉවරලා ඔයාලටත් පුළුවන් තනියම ලීඩ් පාටයක් අහලා තනියම වාදනය කරන්න. ඉතින් බලමු එහෙනම් කොහොමද මේ වැඩේට බහින්නේ කියලා. මුලින්ම එක පළවෙනිම කාරණාව තමයි ගිටාර එක හොඳට ටියුන් කරගන්න ඕනේ. හේතුව සෙමි ටෝන් එකක් හරි එහෙට මෙහෙට වුණොත් එහෙම වැඩේ ඔක්කොම අවුල් යනවා. ඒකින්ද ගිටාර එක හරියට ටියුන් කරගන්න. අනිත් එක තමයි මම අද කියලා දෙන්න හදන්නේ මේ ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රම දෙකක් කියන්නේ ඇත්තටම එකම ක්‍රමේ තමයි ටිකක් තව ලේසි කරගන්න පුළුවන්. ඒ කියන්නේ අද මම කියලා දෙන්නේ සින්දුව සම්පූර්ණයෙන්ම අහලා ඒ කොටසින් කොටස පාට් එක කොහොමද අල්ලගන්නේ කියලා ස්කේල් එක හොයාගෙන. තව අපිට පුළුවන් ස්කේල් එකක් දාන්නවා. ඒකම තමයි ඒ අදාළ ඉන්ට්‍රොඩක්ෂන් එකට හරි එහෙම නැත්නම් වර්ස් එකට හරි කෝරස් එකට හරි අදාළ කෝඩ් ප්‍රෝග්‍රෙෂන් එකක් තියෙනවා. අපිට ඕන නම් ඒ කෝඩ් ප්‍රෝග්‍රෙෂන් එක බල්ල ඉවරලා ඒකත් පාවිච්චි කරගෙන ස්කේල් එකක් දාන්නවා නම් එතකොට තවත් ලේසි අපිට. නමුත් මම අද කෝඩ්ස් ගැන කියලා දෙන්නේ සාමාන්‍යයෙන් කණින් අහලා ඉවරලා ඔරිජිනල් මෙලඩි එක නෝට්ස් ටික හොයාගෙන කොහොමද පාට් එක අල්ලන්නේ කියලා තමයි කියලා දෙන්නේ. රයිට්. එහෙනම් අපි වැඩේට බහිමු. රයිට්. ගිටාර එක ටියුන් කරගත්තා, සින්දුව ඩවුන්ලෝඩ් කරගත්තා, දැන් තියෙන පාට් එක අල්ලන්න. රයිට්. මම මේකට ගත්තේ මම අන්තිමටම කරපු ලෙසන් එක. ඒ කියන්නේ කරුණාරත්න දියුල්ගනේ මහත්මයාගේ රෝස තොල්සි මිමි කියන ගීතය. මොකද ඒක සී මේජර් ස්කේල් එක යන්නේ. නමුත් අපි දන්නේ අපි දැන් දන්නේ නැතුව වාදනය කරන්න යන්නේ. ඉතින් ඒක හොඳයි. මොකද අන්තිමටම දාපු සින්දුව ඒක ඉන්ට්‍රඩක්ෂන් එක කොහොමද වාදනය කරන්න කියලා. රයිට්. මේකෙදි අපි මුලින්ම කරන්න ඕනි අපි දැන් සින්දුව ඩවුන්ලෝඩ් කරන් තියෙන අපි පොඩ්ඩක් සින්දුව පොඩ්ඩක් ඉන්ට්‍රොඩක්ෂන් එක අහමු, පොඩ්ඩක් ඔලුවට දාගමු කොහොමද යන්නේ කියලා. ඉතාම ලස්සන ගීතයක්. අපි බලමු දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක මොන ස්කේල් එකේද, මේකට යන නෝට්ස් මොනවද, මේක කොහින්ද ගහන්නේ කියලා ප්‍රශ්නේ එනවා දැන් ඕනි කෙනෙක්ට. ඒකින්ද මම පෞද්ගලිකව මේ කරපු ලෙසන් හැම එකටම පාවිච්චි කරපු ක්‍රමේ තමයි ඔයාලට කියලා දෙන්නේ. මම මුලින්ම කරන්නේ සින්දු ඉන්ට්‍රොඩක්ෂන් එක නෝමල් විදියට වාදනය වෙන දෙනවා. ඒ කියන්නේ ප්ලේයර් එකට දාලා ප්ලේ කරනවා. ඒ ප්ලේ කරන ගමන් මම සාමාන්‍යයෙන් මේ ගිටාර එකේ මේ ඇඟිලි හතර තියාගන්න පුළුවන් දුර ප්‍රමාණයක වගේ මෙහෙම තියාගෙන රයිට් බලනවා මේක කොහෙන්ද මේ අල්ල ගන්න ඕනේ, කොහේ හරි මෙයා ගිහිල්ලා මේ හරි තැන නතර වෙයිනි. හරි, ඒ කියන්නේ මෙලඩි එකත් එක්ක යන මෙලඩි එකට අපි මැච් කරගන්න ඕනි නෝට්ස් ටික. කොහොමද මේක මේ කොහෙද මේ නෝට්ස් වදින්නේ කියලා. රයිට්. ඒක මේජර් ස්කේල් එකක් වෙන්නත් පුළුවන්, මයිනර් ස්කේල් එකක් වෙන්නත් පුළුවන්. ඒක අපිට පස්සේ හොයාගන්න පුළුවන්. අපි දැන් බලමු මේ මම දැන් සාමාන්‍ය විදිහට ඔන්න පාට් එක අල්ලන්න යන්නේ ප්ලේ කරලා ඉවරලා. රයිට්. නිකන් නතර වුණේ මෙන්න මෙතන සී නෝට් එක. يعني ප්ලේ කරලා ඒකත් ෆලෝ කරන ගමන් මම බැලුවා කොහෙද මේකේ මේ නෝට්ස් ටික යන්නේ කියලා. දැන් තේරෙනවා
සී නෝට් එකේ තමයි ගොඩක්ම හයිලයිට් වෙවි යන්නේ. يعني සී එක يعني ඉන්ට්‍රොඩක්ෂන් එක පටන් ගන්න තැන්, එතකොට ඉවර වෙන තැන්, ඊට පස්සේ ආයි කෝරස් එක පටන් ගන්නකොට, කෝරස් එක ඉවර වෙනකොට ගොඩාක් වෙලාට ගිහලා නතර වෙන්නේ සී නෝට් එකේ. ඊට අමතරව තව නෝට්ස් ටිකක් යනවා. ඉතින් මට හිතනවා මේක යන්නේ සී එකේ කියලා. හැබැයි සී මේජර්ද මයිනර්ද කියලා දන්නේ. එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒකට මම පොඩි ක්‍රමයක් කියන්නම්. දැන් අපි දැන් හොයාගත්තනේ සාමාන්‍යයෙන් මේක සී එක යන්නේ කියලා. සී එක යන්නේ කියලා හොයාගත්ත කියන්නේ හේතුව තමයි ගොඩක් වෙලාවට මම ලීඩ් පාර්ට් එක ප්ලේ කරද්දී බලන්නේ මේ ඉන්ට්‍රොඩක්ෂන් එක එක පටන් ගන්න තැන සහ ඉන්ට්‍රොඩක්ෂන් එක ඉවර වෙන තැන, කෝරස් එක පටන් ගන්න තැන, කෝරස් එක කියන ගොඩක් වෙලාවට කී නෝට් එකේ තමයි ගිහලා නතර වෙන්නේ. නැත්නම් ස්කේල් එකේ අදාළ ප්‍රධාන නෝට් එකේ ගිහලා තමයි ওই මෙලඩික් ගිහලා කොහෙන් ගිහලා කැරගිලා ගිහුණා නතර වෙන්නේ. එතකොට කොහොම හරි දුවල 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 ගිහලා ඔය පටන් ගන්න තැනක් හරි අග කොනක් හරි අල්ලගත්තා නම් ගොඩක් වෙලාවට ඒක තමයි ස්කේල් එක. නැත්නම් ඒක තමයි රූට් නෝ ස්කේල් එක කියන්නේ එකක්. ස්කේල් එකේ ප්‍රධාන නෝට් එකේ නැත්නම් ඒක පටන් ගන්න නෝට් එකට අපි කියනවා රූට් නෝට් එක කියලා. රූට් නෝට් එක අල්ල ගන්න පුළුවන්. දැන් මමත් එහෙම මේක මෙලඩිය කොට ප්ලේ කරලා ඉවරලා මට නියන් හිතෙනවා මේක සී එකේ තමයි. හැබැයි මේජර් වෙන්න පුළුවන්, මයිනර් වෙන්න පුළුවන්. ඒකට හොඳම ක්‍රමය තමයි හරිම ලේසි ඒවා සී මේජර් හරි සී මයිනර් කෝඩ්ස් දෙක ප්ලේ කරන්න දන්නවනේ. ඒ කියන්නේ ගොඩාක් තැන් වලින් ප්ලේ කරන්න පුළුවන්. ඕපන් රයිට් මේ සී මේජර් එක එතන මෙතන තන පුළුවන්. ඊට පස්සේ ආයි මෙතන බා කෝඩ් එකක් විදියට සී එක ප්ලේ කරන්න පුළුවන්. මෙයාගේ පොසිෂන් ගොඩක් තියෙනවා. මේකෙන් මම එක තැනක් ගන්න මෙන්න මෙතන රයිට්. මේක සී මේජර් එක මයිනර් කරන්න ඕන නම් ඒ කියන්නේ තර්ඩ් නෝට් එක ෆ්ලැට් වෙනවා. E ෆ්ලැට් වෙනවා. තර්ඩ් එක සී මේජර් කියන්නේ සී ඊ ජී නෝට් තුන. මයිනර් වෙනවා කියන්නේ E E නෝට් එක E ෆ්ලැට් වෙනවා. මේක මයිනර් කෝඩ් එක රයිට්. එතකොට ඔය කෝඩ් එක ඇප්ලයි කරගෙන මෙලඩික යන අතරතුර සාමාන්‍යයෙන් අපිට තේරෙනවා මැච් වෙන්නේ නැහැ. يعني අපි කියමු මයිනර් කෝඩ් එක කියලා නිකන් මේජර් කෝඩ් එකක් ඇල්ලුවා නම් කොහෙත්ම සෙට් වෙන්නේ නැහැ. මේජර් කී එක යන song එකක් නම් සින්දුවක් නම් ඒක මයින් එකක් ඇල්ලුවොත් සෙට් වෙන්නේ නැහැ. දැන් ඔන්න මම song එක ප්ලේ කරලා ඉවර වෙලා කෝඩ් එක දීලා බලමු සෙට් වෙනවද, මොකද්ද මේජර්ද මයින්ද. මේ මම සාමාන්‍ය පෞද්ගලිකව මේ පාට් එක අල්ලන විදිය මේක එක එක ගිටාරිස්ලා අනුව එයාලගේ අත්දැකීම් අනුව සහ එයාලා පාවිච්චි කරන ක්‍රම ඇති. මේ මම හොයාගන්න ක්‍රමය. ඉතින් ඒකින්ද මම හිතනවා ඒක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. හරි අපි බලමු. ඔන්න මම දැන් සින්දු අයිමත් ප්ලේ කරලා බලමු. මුලින්ම සී මයිනර් කෝඩ් එක මම ගහනවා මේ සින්දු යන අතට. මැච් වෙන්නේ නැහැ. මේජර් කෝඩ් එක ගහලා බලමු. රයිට්. ගහපු ගමන යන සෙට් වෙනවා. රයිට්. සෙට් වෙනවා නේ. එතකොට අර තේරෙනවා මේකේ මේ කොහොමද හොයාගන්නේ කියලා. කී නෝට් එක, රූට් නෝට් එක හොයාගත්තා. ස්කේල් එක දන්නවා. දැන් සී මේජර්. රයිට්. දැන් තියෙන්නේ පාට් එක අහන ගමන් ගහන්න. ඒකට මුලින්ම වලා ස්කේල් ගහන්න දැනගන්න ඕනේ. මොකද හේතුව දැන් අපි ස්කේල් එකේ යන නෝට්ස් ටික අපිට හැමතැනම දුවදුව ගහන්න බෑ. දුවදුව කියන්නේ මෙහෙමයි. පාට් එක අල්ලගත්තට පස්සේ ඒක හැඩ කළා, ස්ලයිඩ් කළා, හැමර් ඔන් කළා, පුල් ඔෆ් කළා, බෙන් කළා හරි ස්ට්‍රින්ග්ස් වලට එකින් එකට දුවදුව ඕනි සෙල්ලමක් දාන්න පුළුවන්. නමුත් දැන් අපි පාට් එක අල්ලගන්න දැනදී අපිට එක තැනක ඉඳලා පාට් එක අල්ලගන්න තිබ්බනම් ලේසි. ඒකින්ද සී මේජර් ස්කේල් එකේ يعني ස්කේල් පැටර්න්ස් පහක් විතර තියෙනවා. ඉතින් ඒකෙන් මම එකක් ගන්න, මම දෙක තුනක් ගහලා පෙන්නන්න. එකක් මෙතන තියෙනවා. හරි, උතන එකක් තියෙනවා. එතනම තව අපිට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. හරි, එතන එකක් තියෙනවා. ඊළඟට ආයි මේ හරියෙන් ගන්න පුළුවන්. G shape එකට. එතන තියෙනවා. ඊළඟට දැන් මම මෙන්න මේ හරියන් වගේ ගන්නම් ස්කේල් එක. මෙන්න මෙතනින් පටන් අරගෙන මම එසෙන් එකේ දාලා තිබෙත් ඒ පොෂන් එකමයි. ඒකෙන් තමයි එතන ඉඳන්ම ගහලා පෙන්නන්න. මෙන්න මෙතන.
යන්නේ රයිට් අපි දැන් සින්දුවේ කොටසින් කොටස කෑල්ලෙන් කෑල්ල චුට්ටු චුට්ට අහන ගම ඒක කනට දාලා ඒක කන්වර්ට් කරමු ගිටාර් එකට එතකොට දන්නේ නැතුව මෙලඩි එක වදිනවා රයිට් අපි බලමු පළවෙනි චූටි කෑල්ලක් අහමු මුලින්ම ටරට ටරට ට රයිට් ඕක තමයි වදින්නේ අපි දැන් මෙතන මේ ස්කේල් එකේම ඉන්නේ මෙතන ඉඳන් රයිට් දැන් ඔක කොතන පටන් ගන්නවද කියලා ප්‍රශ්නෙකුත් තියෙනවා නේද දැන් C මේ ස්කේල් එක තමයි දැන් අපි දන්නවා නමුත් මේ දැන් මේ පටන් ගන්නම නෝට් එක කොහොමද දාගන්නේ අපි try කරලා බලමු දැන් මෙතන මේ පළවෙනි මේ මෙතනින් මේ මේ නෝට් එක තමයි C නෝට් එක ඊළඟට D E F G A B ආයි මත් වෙන්නේ C නෝට් එකට right අපි නිකන් බලමු අපි පළවෙනි ඒ කොටස අපේ කනේ තියෙනවා ටරර ටරරර ටරර ටරරර ඕකනේ වදින්නේ එතකොට අපි බලමු මම C එකෙන් කී ඒ කියන්නේ රූට් නෝට් එකෙන් මම පටන් ගන්න ගහලා බලන්න නෑ සෙට් වෙනවද කියලා ඉතින් ගන්න අමාරුයි අපි D එකෙන් බලමු රයිට් මේකනේ යන් සෙට් වෙනවා වගේ ටරර රරරර ටරර ඒ කියන්නේ මේක මේ E නෝට් එක පොඩ්ඩක් ඊළඟ එක ඉස්සරහා නෝට් එකට ගිහිල්ලා ආපස්සට එනවා වගේ ටරර රයිට් ඊළඟට ඒ කියන්නේ E එකයි ඊළඟට G නෝට් එක G ආයිමත් එන්නේ E නෝට් එක ටරර රයිට් එතකොට දැන් අපි මේ තම පළවෙනි කොටස ටරර මේ අපි ඉන්නේ ස්කේල් එකේ වෙන කොහෙවත් නෙමෙයි එකම තැන ඉන්නේ ඇඟිලි ටික හොල්ලන්නේවත් නැහැ ස්කේල් එකේ ඉඳගෙන අපි දැන් මේ පාට් එක අල්ලන්නේ ටරර ටරරර ටරර ටරරර ටියක් දැන් ටරර තව පොඩ්ඩක් පල්ලෙහාට එනවා වගේ පල්ලෙහා නෝට් එකට එනවා වගේ ලෝ නෝට් එකට එතකොට අපි දැන් පළවෙනි කැලේ දානවා ටරර ටරර ආපස්සට එනවා වගේ රයිට් බලමු අපි නියන් ස්කේල් එකේ පොඩ්ඩක් ආපස්සට ඇවිල්ලා බලමු සෙට් වෙනවද කියලා රයිට් ආයි ටරර ටරරර එතකොට මේ ස්කේල් එකේ මේ ඉඳගෙන අපි ඒ ඒ අපිට ඇහෙන මේ මෙලඩි ලයින් එක අපි කනින් මේ ස්කේල් එකට ගහලා බලනවා මොකද අවුට් යන විදියක් නැහැ හේතුව අපි දැන් හරි ස්කේල් එක දාන්නවා නෝට්ස් ටික දාන්නවා මේ අපිට මේ ස්කේල් එකේ ඉඳන් ගහන්න තියෙන රයිට් අපි දැන් එක 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 කොටසක් හොයාගෙන තියෙන්නේ ඔන්න බලන්න අපි රයිට් ඊ නෝට් එක තමයි ඉන්නේ ආපස්සට ගිහිල්ලා ඊළඟට බලමු දැන් ටරර රරර ඊළඟ කැලේ අහලා බලමු ඒකේ බලන්න ඉතාම සිවුම් තැනක් තියෙනවා සෙමි ටෝන් එකකින් පොඩි සෙල්ලමක් දාලා මෙන්න මෙතන දැන් ඒ කියන්නේ මෙන්න මෙතන පොඩි එකක් තියෙනවා බලන්න මේකට හැබැයි කනම තමයි යෝනි ඊ නෝට් එකේ ඉඳලා තර දෙවෙනි කැලේ මම මේ කියන්නේ ඒකේ වදිද්දි බලන්න දැන් ස්කේල් එකේ තියෙන නෝට්ස් ටික තමයි C D E F G A B C මම කියන්නේ C major scale සාරිගම පදනි කියලා ওই නෝට්ස් ටිකනේ මේ ඒ කියන්නේ C major scale එකේ තියෙන්නේ හැබැයි මේකේ මේ E එකේ ඉඳලා තනන දෙවෙනි කැලල කහදි තනන කියලා E flat නෝට් එකට පොඩි ටච් එකක් දීලා එනවා දැන් ගාවල වගේ එනවා මේක අපි D එකට ගත්තොත් කැතයි. ඒ කියන්නේ මම පොලක් ගහලා පෙන්නන්නම්. ඒ කැලලත් එක්ක මුලින් ඉඳලම. ඔය පළවෙනි කැලල දෙවෙනි කැලල. ඔන්න ඔතන. ඒ කියන්නේ E flat note එකට එනවා. ඒක ඉතින් ආලම තමයි අපිට මේවා කරන්න. ඒක සාමාන්‍යයෙන් E flat එක සාමාන්‍ය විදිහට නම් E flat එකත් එක්ක ස්කේල් එක යනවනම් ගොඩක් වැඩ. ඒ කියන්නේ E flat එනවනම් ගොඩක් වැඩ. E flat එක කියන්නේ C minor scale එකේ. C major scale එකේ E flat එකක් කියන්නේ. නමුත් මෙතන මේ semi tone එකක් පොඩ්ඩක් ඒ ෆ්ලැට් එකට ගිහිල්ලා තමයි මේ මෙලඩි එක ප්ලේ කරන එක අවුට් එකක් ඇහෙන්නේ. ඒක හරිම ලස්සනයි. ඉතින් ඊටකට බලමු අපි කොහොමද ටරර රරර නරනන නනන ටරනන නනන රයිට් එක බලමු අපි ගහලා බලමු මේ විදිහටම දැන්
එක තවත් පල්ලෙහාට එන්නේ නෝට් මේ 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 ඒ කොටස ඉවර වෙන්නේ. පළවෙනි එක ඇවිල්ලා අපි ප්ලේ කරපුව ඒ කියන්නේ ඊ නෝට් එකට මෙනවා. ටර ටර ර ර ර ර ර පල්ලෙහාට එන්නේ. ඒකින්ද අපි ඒ නෝට් එකේ නතර වෙන්නේ ඒ නෝට් එකේ. එතකොට අපි දැන් කොටස් දෙයක් හොයාගත්ත. බලන්න ස්කේල් එකේමයි ඉන්නේ. මෙලඩි එක අහනවා. අහන එක අපි ඒක ගිටාර් එකෙන් ඒ 100ට මැච් කර කර මැච් කර කර ඒ නෝට්ස් ටික හොයාගන්නවා. මම මේ පොඩි කොටසක් විතරයි වාදනය කරලා පෙන්නුවේ. ඉතින් ඔය විදිහට ඔරිජිනල් සින්දු අහන ගමන් කොටසින් කොටස කොටසින් කොටස කොටසින් කොටස ස්කේල් එකේ ඉන්න ගමන් ඒ අහන මෙලඩි එක අහගෙන මෙතනින් අපි ඒ නෝට්ස් ටික හොයාගෙන ඔය විදිහට තමයි මම පෞද්ගලිකව ගිටාර් පාට් එකක් අල්ලගන්නේ. මේ ඇත්තට මම මෙහෙම තමයි පාට්ස් අල්ලගන්නේ. රයිට්, මම හිතනවා එනම් මේක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේක බලන්න බල්ලා ඔයාලගේ යාළුවන්ට තව ඉන්නව නම් එයාලට ෂෙයා කරන්න කියන්න. ඉදිරියේදී තවත් ටැප්ස් එක ලෙසන් එකකින් හම්බෙන්නම්. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.